සාධූ සාධූ සාධූ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත් ධර්මය අනුව තමන්ගේ ජීවිතය ගත කරන පුද්ගලයා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනු ලබන බව දහම තුළ සඳහන් වෙනවා. ඒ උතුම් ශ්‍රී සත් ධර්මය ලෝට සංනිවේදනය කරන ටිවි දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි අප සූදානම් වන්නේ. අද මෙම උතුම් ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ ටිවි දිදුල බෞද්ධ නාලිකාවේ ගාල්ල මැදිරියේ සිට. ධර්ම දේශනාවට ප්‍රථම සකස් කරගන්න ලද මල්වට්ටිය ස්වාමින් වහන්සේට අතගස්වා ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමටත් චාරිත්‍රානුකූලව දැහැත්වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කිරීමටත් දායකත්වයේ දරණ සැදැහැවතුන්ට මතක් කර සිටිනවා. සැදැහැවතුනි, අද මෙම උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනය කරනු ලැබුවා උඩුගම කෝටදොළ අරියමග්ග ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද දංකොටුවේ ලක්කන ස්වාමීන්ද්‍රයන් වහන්සේට. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නැමද සාදුනාදයද්දී පිළිගෙන සිටිනවා. සාදු සාදු සාදු. එසේම අද මෙම උතුම් ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ දරනු ලබනවා ගාල්ල උඩලමත්ත ශාලිකා යන නිවසේ පදිංචි සුදම් චමින්ද, විපුල් සුමනසේකර මහත්මා, එවැගේම කල්ප අසංග සුමනසේකර මහත්මා, ලක්මාලි විසූකා සුමනසේකර මහත්මිය හා තුලානි ශාලිකා සුමනසේකර මහත්මිය ඇතුළු පවුලේ පින්වත් සැම දෙනා විසින් දායකත්වයේ දරනු ලබනවා. අරමුණු වශයෙන් ඉදිරිපත් කරගෙන තිබෙන්නේ ගාල්ල උඩලමත්ත ශාලිකායන් නිවසේ පදිංචිව සිට 2023 ජනවාරි 3 වන දින පරලෝ සැපත් අගෝස්තු මස පළවන දිනට ජන්මදිනයේ දෙන විපොලසිරි සුමනසේකර මහත්මාට සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ කුසල් දහම් හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා කිරීමටත්, එවැගේම විපුලසිරි සුමනසේකර මහත්මාගේ සුජීවත්ව සිටින බිරිඳවන LH ලියනගේ මාතාවට සහ දූ දරුවන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීම, දිදුල මාධ්‍ය ජාලයේ ගරුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, කාර්ය මණ්ඩලයටත්, ගෞරවනීය දේශකයන් වහන්සේටත්, එවැගේම දායකත්වයේ දරන සැමගේ පවුල්වල නැහිතවත් සැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සැමගේමත් යහපත් ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වේවා යන පැතුම ඇතිවයි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ. එසේනම් සුපින්නතුනි, අප ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමස්මින් කෝ සුභද්ද ධම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මංගෝ උපලම්භති, ඉදේව සුභද්ද සමනෝ ඉද ဒුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුන්තෝ සමනෝ සුඤ්ඤා පරම්පවාදා සමනේහි අඤ්ඤේති තී. සදහවත් කාරුණික පින්වතුනි, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් අරිහත් දසබලධාරී ਸਰවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
උතුම් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දානයන් අතරින් අග්‍රම දානමය වන ධර්ම දානමය උතුම් පුණ්‍ය කර්මයක් අද දවසේදී ගාල්ල උඩල මත්ත ශාලිකා ලිපිනෙහි පදිංචි සුදම් චමින්ද විපුල් සුමනසේකර මහත්මා, කල්පසංග සුමනසේකර මහත්මා, ලක්මාලේ විසූකා සුමනසේකර මහත්මිය, තුලානිශාලිකා සුමනසේකර මහත්මිය ප්‍රධාන පින්වත් පිරිස විසින් මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. විශේෂ වශයෙන් තමන්ගේ මිය පරලව සැපත් වෙන්ට යෙදුණ, එවගේම අගෝස්තු පළවෙනි දිනට ජන්මදිනය සමරන ඒ විපුලසිරි සුමනසේකර පියතුමාට පින්පෙත් පැමිණීමේ අභිලාෂයෙන් යුතුව සිය මෞතුමිය පෙරදැරි කරගෙන අද දවසේ මේ ධර්මානුශාසනාව තමන් පමණක් ශ්‍රවණය කරලා පින්පෙත් අනුමෝදන් නොවි සමස්ත ලෝක වාසී ධර්මශ්‍රවණලාභී සැම සියල්ලන්ටම ඒ අවස්ථාව සලසා දීමේ අභිලාෂයෙන් යුතුව දිදුල මාධ්‍ය ජාලිකාව මාධ්‍ය ජාලය මුල් කරගෙන විසුරුවා හැරීමට සුදුසු ආකාරයෙන් අද දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. එහෙමනම් අද දවසේ ධර්මානුශාසනාව සඳහා අපි මේ මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ අප තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී දේශනා කොට වදාළ සූත්‍ර පිටකය, එවැගේම මහා පන්නිර්වාණ සූත්‍රයට අදාළ සුභද්‍ර පරිභාජක තුමන් අරබයා දේශනා කොට වදාළ දේශනා පාඨයක්. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සුභද්‍ර පරිභාජක තුමන් අරබයා සිද්ධ කරන්න විශේෂ කාරණයක් මුල් වුණා. එහෙමනම් ඒ කාරණේ කුමක්ද කියන එක කෙටියෙන් නමුත් දැන ගැනීම ඉතාම වැදගත්. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුසිනා නුවර මල්ලව රජදරුවන්ගේ උපවත්තන සාලෝධ්‍යානයේ පන්නිර්වාණ මංචකයේ වැඩ සිටිමින් ඒ සිටින මොහොතේදී මේ සුභද්‍ර පරිභ්‍රාජකතුමා එම ස්ථානයට පැමිණෙනවා. පැමිණිලා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අවසරයක් පතනවා තමන්ටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා ටිකක් කතා කරන්න ඕනේ කියලා. නමුත් මේ වෙලාවේදී ආනන්ද ස්වාමින් වහන්සේය ප්‍රතික්ෂේප කරනවා. තථාගසයන් වහන්සේට බොහොම මහන්සි, ඒ නිසා උන්වහන්සේ විවේක සුවයෙන් වැඩ සිටින්නේ කියලා. නමුත් මේ සුභද්‍ර පරිභ්‍රාජකතුමා පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් ආකාරයෙන් අවස්ථා තුනකදීම මේ ඉල්ලීම සිදු කරනවා. ඒ අවස්ථා තුනේදීම එය ප්‍රතික්ෂේප වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේට ප්‍රකාශ කරනව ආනන්දය, ඔය සුභද්ද පරිභාජකතුමන් පැමිණ සිටින්නේ මා වෙහෙසටපත් කරන්නට නෙමෙයි. ඒ නිසා එතුමාට මගේ සමීපයට එන්ට අවස්ථාව සලසා දෙන්න කියලා. පින්වතුනි, මේ සුභද්ද පරිභාජකතුමා පැවිදි වෙලා බොහෝම කාලයක්. නමුත් සුදුසු කල්යාණ මිත්‍රයෙක් හමු නොවිච්ච නිසා තමයි එතුමා මේ අන්‍ය පරිබ්‍රාජක ජීවිතයක් ගත කරන්නේ. නමුත් මෙතුමාට ශ්‍රවණය වෙනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ මේ ලෝක සත්වයාට නිවනට මඟ, සුගතියට මඟ කියලා දෙනවා. එවැනි වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ ලෝකේ නෑ කියලා. නමුත් අද උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා. ඒ නිසා ඊට කලින් ගිහිලා තමන්ගේ ප්‍රශ්නය විමසන්න තමයි ඒ අවස්ථාව හොයාගෙන එතුමා පැමුණුනේ. ඉතින් ලැබුණු අවස්ථාවෙන් මෙතුමා බුදුරජාණන් වහන්සේ සම්මුඛයට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා අහනවා, ස්වාමිනී භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම දැන් පැවිදි වෙලා බොහෝම කාලයක් වෙනවා. මට දැනගන්න කැමැති මං වගේ අන්‍ය පැවිද්දන්ටත් නිවනට සුගතියට යන මගක් තියෙනවාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාහරණම, සුභද්‍ර, මම දැන් පැවිදි වෙලා අවුරුදු 51යි. ඒ අවුරුදු 51 කිව්වේ සිද්ධාර්ථ කුමරු ගිහිගේ හැර ගිහිල්ලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළේ කාලයත්, ඒ වගේම ලෞතර බුදුබවට පත් වෙලා සදහම් දේශනා පවත්වපු
ඒ අවුරුදු 45 කියන මෙන්න මේ අවුරුදු 51. මේ අවුරුදු 51 පුරාවට එකම පරිබ්‍රාජකයෙක්වත් සුගතියට ගිහිල්ලා නැහැ. සුභද්‍ර මම දැන් කල්ප 91ක් ආපස්සට බලනවා. මේ කල්ප 91 ඇතුළේම එකම එක පරිබ්‍රාජක කෙනෙක් පමණක් සුගතියට ගිහින් තියෙනවා. එතුමා සුගතියට ගිහින් තියෙන්නේ එතුමා ගෙන ගිය අත්තකිලමතාණු යෝගයේ කියන මේ දෘෂ්ටිය මරණාසන්න මොහොතේ අතහැරව නිසායි. අනිත් හැමෝම දුගතියටමයි ගිහින් තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණේ පහදමින් බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඉමස්මින් කෝ සුභද්ද ධම්ම විනේ අරියෝ අට්ටංගිකෝ මංකෝ උපලබ්බති. ඉදේව සුභද්ද සමනෝ ඉද ද්විතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්තෝ සමනෝ සුඤ්ඤා පරප්පවාදා සමනේති. සුභද්‍රය යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ උතුම් මාර්ගය පවතිනවා නම් අන්නේ ශාසනය තුළ පළවෙනි ශ්‍රමණයන් වහන්සේත්, දෙවෙනි ශ්‍රමණයන් වහන්සේත්, තුන්වෙනි ශ්‍රමණයන් වහන්සේත්, හතරවෙනි ශ්‍රමණයන් වහන්සේත් පහළ වෙනවා. එහෙම නොවන්නේ නම් ඒ ශාස්ත්‍රීය ශාසනවල මෙන්න මේ කියන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ශ්‍රමණයන් වහන්සේලාගෙන් හිස් කියනවා. එහෙම කියමින් උන්වහන්සේ සුභද්ද පරිබ්‍රාජකතුමාට ධර්මයෙන් අනුශාසනා කරනවා. එහෙමනම් අපි දැන් බලමු මෙන්න මේ සදහම් පාඨයේ අර්ථය කොයි විදිහටද බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ ධර්මයට අනුව විග්‍රහ වෙන්නේ කියලා. ඉමස්මින් කෝ සුභද්ද ධම්ම විනේ. සුභද්ද යම් ධර්ම විනයක ශාසනයක. එතකොට මේ ශාසනය හඳුන්වන්න කියන තව නමක් තමයි මේ ධර්ම විනය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේත් පරිනිර්වාණ මංචකේ වැඩ ඉන්නකොට දේශනා කරනවා, ආනන්දේ මන් තොපට යම් ධර්මයක් දේශනා කළේද, යම් විනයක් පැනෙව්වේද, මාගේ ඇවෑමෙන් පසුව තොපට එම ධර්මයත් විනයත් ශාස්ත්‍රීය කෘත්‍යය කරන්නේ කියලා. එතකොට එතනම පෙන්නුම් කරනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම විනය කියලා හැඳින්වුවේ මේ සම්බුද්ධ ශාසනයටමයි කියලා. එතකොට සම්මතය තුළ මේ ධර්ම විනය කියන එක අපි තෝරගෙන බලමු මේ ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙන විදිහට. ධර්මයේ කියපුවාම අභිධර්ම පිටකයත් සූත්‍ර පිටකයත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. අභිධර්ම පිටකයේ කියපුවාම ධර්මස්කන්ධ 42000ක් තියෙනවා. ඒක සංග්‍රහ වෙලා තියෙනවා නෙත්ති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, ධම්මසංගණී ප්‍රකරණය ආදී වශයෙන් ප්‍රකරණ 7ක් ඔස්සේ. එවගේම සූත්‍ර පිටකයේ කියපුවාම ධර්මස්කන්ධ 21000ක් තියෙනවා. එය කුද්දක නිකාය, මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය ආදී වශයෙන් මේ ආකාරයට සංග්‍රහ වෙලා දේශනා වෙලා තියෙනවා. එතකොට ධර්මයේ කියපුවා මෙන්න මේ අභිධර්ම පිටකයත් සූත්‍ර පිටකයත් කියන කොටස් දෙක එකතු වෙනවා. විනය කියපුවාම විනය පිටකය. විනය පිටකයේ තුරත් ධර්මස්කන්ධ තියෙනවා 21000ක්. එතකොට ඒක පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, පරිවාර පාළි ආදී වශයෙන් ඒක ඒ ආකාරයෙන් මේ විනය ශික්ෂාවන් දේශනා වෙලා තියෙනවා. එතකොට මේ අභිධර්ම පිටකයේ අත අදාළ ධර්මස්කන්ධ 42000ත්, සූත්‍ර පිටකයට අදාළ ධර්මස්කන්ධ 21000ත්, එවැගේම විනය පිටකයට අදාළ ධර්මස්කන්ධ 21000ක් කියපුවම 84000ක් ධර්මස්කන්ධේම තියෙනවා. එතකොට මෙන්න මේ ත්‍රිපිටකය තුල තියෙන මෙන්න මේ විග්‍රහ කරපු විදිහට තමයි ඒක ධර්ම විනය කියලා සම්මතය තුල අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉන්නහාට අපි තව ටිකක් කල්පනා කරනකොට හිතනකොට මේ පරමාර්ථ ධර්මයේ තුල මේ ධර්ම විනය කියන එක අපි තෝරගන්නේ කොහොමද කියලා බලමු. එතෙදි දැන් මේ ධර්මයේ කියපුවම බෙදීම සිද්ධ කළා අභිධර්ම පිටකයත් සූත්‍ර පිටකයත් කියලා. අභිධර්මයේ කියපුවාම එතනදී මේ හිත පිළිබඳව තමයි සම්පූර්ණ විග්‍රහයක් යන්නේ. එතන සතර පරමාර්ථ ධර්ම, චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතරක් ඔස්සේ විග්‍රහ වෙනවා. සිත කියපුවාම, සිත් කියපුවාම මේ අපේ චිත්තය තුළ පහළ වෙන හිත්, එක එක ආකාරයෙන් පහළ වෙන හිත්, කෙටි ක්‍රමයට සිත් 89කුත්, දීර්ඝ ක්‍රමයට සිත් 121කුත් තියෙනවා. ඊළඟට චෛතසික ගියපුවාම හිතේ පහළ වෙන සිතුවිලි ධර්ම 52ක් තියෙනවා.
රූප කියපුවාම රූප 28ක් තියෙනවා. නිර්වාණය කියපුවාම එකයි. මෙන්න මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්ම හතර තමයි අභිධර්ම පිටකයේ තුල ඒ ධර්මස්කන්ධ 42 තුල දේශනා වෙලා තියෙන්නේ. ඊළඟට සූත්‍ර පිටකය ගත්තාම සූත්‍ර පිටකයේ නොඒකාකාර පුංචි සූත්‍ර, මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර, එවැගේම දීර්ඝ සූත්‍ර ආදී වශයෙන් එක එක පුද්ගලයෝ අරබයා එක එක අවස්ථාවන් අරබයා දේශනා වෙලා තියෙනවා. එවැගේම අංගුත්තර නිකාය තුල එක කාරණයක් පිළිබඳ විග්‍රහ කළ දේශනා කාරණා දෙකක් තුනක් ආදී වශයෙන් වෙන වෙනම ඒක ඒ ආකාරයෙන් සඳහන් වෙලා තියෙනවා. එතකොට සංයුක්ත නිකාය තුරත් කැටි කරලාගත්තු දේශනාවන් තියෙනවා. එතකොට මේ පුද්ගලයෝ අවස්ථාවන් මුල් කරගෙන දේශනා කර සියල්ල මේ සූත්‍ර පිටකය තුල තියෙනවා. එතකොට මේ හැම දේශනාවක් අවසානයේදීම නිවනට මඟ නිවන් මඟ තමයි විග්‍රහ වෙන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ එතන මූලික සිද්ධාන්ත ටික සියල්ලම කැටි කරලා එතන තියෙනවා. ඒ මූලික සිද්ධාන්ත ටික තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය. ඊළඟට දුක්ඛයේ සමුදය නිරෝධයේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය. අවිද්‍යාපත්‍ය සංඛාරාදීකට ඇති පටිච්ච සමුප්පාදේවත් හේතුඵල රටාව. එතකොට සූත්‍ර පිටකයේ දේශනා තුල මෙන්න මේ කියන මූලික සිද්ධාන්තයන් පිළිබඳව විග්‍රහ වෙනවා. ඒ තුලට මූලික සතර පරමාර්ථයට අදාළ ඒ චිත්තචෛසික රූප නිබ්බාන කියන කොටසුත් සඳහන් වෙලා යනවා. ඊළඟට විනය පිටකයේ තුල කොහොමද මේ පරමාර්ථය දකින්නේ? එතනදී ශික්ෂාපද හික්මීමට අදාළ ශික්ෂාපදයන් පිළිබඳව දේශනා වෙනවා. දැන් ඔය ඇත්තෝ දන්නවා ගිහියට තියෙනවා නිත්‍ය සීලයේ වශයෙන් පංචශීලය. පොහොය දවසට අටසිල් සමාදන් වෙනවා, දසසිල් සමාදන් වෙනවා. අන්නේ විදියට පැවිදි ජීවිතයට පත් වෙන භික්ෂූන් වහන්සේලාට සාමණේර සීලය, උපසම්පදා සීලය ආදී වශයෙන් තියෙනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේලාට ශික්ෂාපද 227ක් ඒ සඳහා සඳහන් වෙනවා. නමුත් ඒ 227 විග්‍රහ වෙලා යනකොට කෝටියක් සංවර සීලය විදියට 9,60,000,000 අධික ශික්ෂාපද ප්‍රමාණයකට බෙදිලා යනවා. එතකොට මෙන්න මේ හැම ශික්ෂාවකම හික්මෙනකොට ඒ තුල වැඩෙන කොටසක් තියෙනවා. අන්නේ වැඩෙන කොටස තමයි අපි තුල හැදිච්චකම, එහෙම නැත්නම් නිමිච්ච බව, ඒ වගේ නැත්නම් නිවනට මඟ මේ කෙලෙස් තුල සංසිඳීම සිද්ධ වෙන්නේ. අන්නේක තමයි පහාන වේරමණී චේතනා සංවර අවීතික්කම කියලා පස් ආකාරයකට සිද්ධ වෙන්නේ. දැන් ඒක ලිහිල් කරලා අපි බැලුවොත් පළවෙනි ශික්ෂාපදය කොයි කාටත් තියෙනවා ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක. සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ කොහොමද මේ පහන වේරමණී චේතනා සංවර අවීතික්කම කියන මේ පස් ආකාරයට දකින්නේ? එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට, ධර්මයේ තුල හැසිරෙනකොට, ධර්මයේ අහනකොට ඕනෑම කෙනෙකුට වැටහෙනවා, තේරෙනවා මේ සත්තු මරණමයි කියන කාරණය සිද්ධ නොකළ යුතු දෙයක්. ඒක පහ කළ යුත්තා. මොකද කර්මයේ කර්මඵල ඒ විශ්වාසයේ ගොඩනැගෙනකොට, පින්පව් විශ්වාස කරනකොට තමන් සතෙකුට හිංසාවක් හිංගියක් කළොත් එහෙම, සතෙක්ගේ ජීවිතය තොර කළොත් එහෙම තමන්ටත් එහි විපාකේ භුක්ති විඳින්න වෙනවා. ඒ නිසා මේක කළ යුත්තක් නෙමෙයි නොකළ යුත්තක්. ඒක පහානේ කළ යුතුයි, පහ කළ යුත්තක්, අයින් කළ යුත්තක්, බැහැර කළ යුත්තක්. එහෙම හිතලා ඒ කෙනා ඒකෙන් වැළකීම කියන එක සිද්ධ වෙනවා. අන්න එතකොට යාගේ හිත තුළ මේ පහාන සීලය කියන කොටස වැඩෙනවා. ඊළඟට වේරමණී සීලය වෙන්නේ කොහොමද? දැන් ධර්මයක් අහපු නැති, ಗುಣධර්මයක් නැති ඇත්තෝ තමන් කැමැති කැමැති දේවල් ආශ්‍රය කරනකොට, ඇසුරු කරනකොට, ඒ දේවල් විනාශ කරන්න කවුරු හරි මුදල් වෙනවා නම්, ඒව කරනවා නම්, ඒ වෙලාවට තරහ වෛරය ඇති කරගෙන ඒ දේවල් විනාශ කරලා දානවා. අන්න ඒ තැනදී සත්ත්ව ඝාතනය වුණත් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට තමන් කැමති දේවල් අහිමි කරනකොට. නමුත් මේ ධර්මීය අහපු කෙනෙකුට, ධර්මයේ තුල හැසිරෙන කෙනෙකුට ඒක එහෙම නෙමේ, ඒ වගේ සත්තු මැරීම ආදී මේ අකුසලයෝ එහෙම කැමැත්තෙන් බැඳිලා කරන්න සුදුසු දේවල් නෙමේ, ඒ වගේන් වෙන්නෙන්න ඕනේ කියලා හිතලා ඒකෙන් වෙන්වීම තුළ එයාට වේරමණී සීලය වැඩෙනවා. ඊළඟට චේතනා සීලය කියපුවාම ඒ ඇත්තන්ගේ චිත්තයේ තුළ කොයි වෙලාවෙත් මේ සත්තු මැරීම කියන එක නොකළ යුත්තක් කියන ඒ සිතුවිල්ලෙන් ඉන නිසා එයාට සත්තු මැරීම කෙරෙහි චේතනාවන් පහළ වෙන්නේ නැහැ. ඒ චේතනාව පහළ වුණත් ඒ ආදීනවය දැකලා එහි නිදහස් වීම සිද්ධ වෙනවා. ඒ හොස්සේ යාට චේතනා සීලය හැදෙනවා, ගොඩනැගෙනවා.
ඊළඟට සංවර සීලය කියපුවාම ඒ හරහා යාගේ කය වචනය දැන් හිතට එන සිතුවිලිනේ අපි කය වචනින් ක්‍රියාත්මක කරන්නේ. නමුත් ප්‍රාණඝාත සිතුවිල්ලක් එනකොටම ඒ සිතුවිල්ල අපි ඒක ආදීනමේ දකින්නකොටෙහි අත්හැරීම නොයල්ම මිදීම සිද්ධ කරනකොට කය වචනය මුල් කරගෙන ඒ ප්‍රාණඝාතය කියන අකුසලයේ කරන්නේ නැහැ. එයින් වැළකෙනවා. එහෙමනම් ඒ මට්ටමට එයාගේ කයත් වචනය සංවර වෙනවා. එතකොට ඒ තුළ සංවර සීලය කියන එක ගොඩනැගෙනවා. ඊළඟට අවීතික්කම සීලය කියන්නේ කුමක්ද? එහෙමනම් මේ සත්තු මැරීමෙන් වෙන්වීම කියන එක නොකළ යුත්තක්. එහෙමනම් සමාදන් වුණු ශික්ෂාපදයේ තුළ හික්මෙනකොට එහෙමනම් ඒ ආනා වීතික්‍රමණය එහෙම නැත්නම් බුදුන් වහන්සේ පනවපු ඒ ශික්ෂාපදය වීතික්‍රමණය කරලා ඒක කළ නොකළ යුත්තක් කියලා ඒ තුළින් වෙන්නෙනවා. එතකොට ඒ තුළ අවීතික්කම සීලය කියන කොටස වැඩෙනවා. මේ ලෞකිකත්වයේ තුළ කෙලෙස් යටපත් වීම මත මේ පහන වේරමණී චේතනා සංවර අවීතික්කම කියන මේ සීලය වැඩෙන විදිහයි. නමුත් පින්වතුනි මේක සෝවාන් ඵලයට පත් වෙනකොට යම් කිසි කෙනෙක් සතර පායේ නිදහස් වීම කියන කාරණය මුලින්ම සිද්ධ වෙනවනම් අන්නේ සිද්ධ වෙන සෝවාන් ආර්යයන් වහන්සේට මේක වැඩෙන විදිහේ තම්පිසි වෙනසක් තියෙනවා. සෝවාන් ආර්යයන් වහන්සේට පහාන සීලිය කියලා කියන්නේ එතුවක් සතර පාගත වෙන්න යම් ආකාර අකුසල කර්ම කළාද ඒ ටික පහාණය වුණා නම් ප්‍රහාණය වුණාමයි නැවත සතර පාගත වෙන්නේ මේ අකුසල සිදු කරන්න හිත ගොඩනැගෙන්නේ නැහැ. ඒ දේවල් කරන්න ඒ තුලින් වෙන් වෙලා කටයුතු කරනවා. ඒක තමයි යාගේ පහාන සීලය. වේරමණී සීලය කියපුවාම සතර අපාගත වෙන මට්ටමේ අකුසල් කරන්න හිත කොයි වෙලාවෙත් කැමැත්තෙන් බැඳිලා යන්නේ නැහැ. ඒක තමයි යාගේ වේරමණී සීලය. ඒ වගේම තමයි සතර අපාගත වෙන මට්ටමේ අකුසල් කරන්න චේතනා පහළ වෙන්නේ නැහැ. ඒක තමයි ඒ ආර්යයන් වහන්සේගේ චේතනා සීලය. ඒ වගේම සතර අපාගත වෙන මට්ටමේ අකුසල් කරන්න හිත පහළ වෙන්නේ නැති නිසා කය වචනේ මට්ටමට ක්‍රියාත්මක වන්නේත් නැහැ. ඒ වගේම තමයි ඒක තමයි සංවර සීලය. අවීතික්කම සීලය කියපුවාම සතර අපාගත මට්ටමේ අකුසලයන්ගෙන් සම්පූර්ණයෙන් වෙන්වීම සිද්ධ වුණා. අන්නේ නිසා තමයි අපි කියන්නේ සෝවාන් ඵලයට පත් වුණ ආර්යයන් වහන්සේ නැවත සතර අපායේ උත්පත්ති ලබන්නේ නැtei කියලා. එහෙමනම් පින්වතුනි මෙන්න මේ පහන වේරමණී චේතනා සංවර අවීතික්කම කියන මෙන්න මේ පස් ආකාරයකට මේ සීලය පූර්ණ වෙනවා. එතකොට රහත් ඵලයට පත් වෙනකොට තමයි ඒක සම්පූර්ණ වශයෙන් මේ සීලය පූර්ණ වශයෙන්ම සිද්ධ වෙන්නේ. එතකොට ඉන් මෙහා මඟඵල මට්ටමට නැතුව ඉන් මෙහා ඉන්නේ අය ඔය ඇත්තෝ ශික්ෂාපද සමාදන්ලා හික්මෙනකොට මෙන්න මේ ආකාරයට තමන් තුලත් ඒ මට්ටමින් මේ සීලය කියන එක වැඩෙන්න පටන් ගන්නවා. එතකොට සමාදන් වුණ සීලය තුළ හික්මෙනකොට සිද්ධ වෙන්නේ ඔන්න ඔය කාරණයයි. අන්න ඒක තමයි විනය තුළ මේ පරමාර්ථයේ විදිහට දේශනා වෙන්නේ. එතකොට පින්වතුනි මෙන්න මේ බුද්ධ ශාසනය කියලා කියපුවාම ධර්ම විනය කියලා කියන්නේ ඔන්න ඔය ටිකටයි. එතකොට මේ ධර්ම ඉමස්මී කෝසුබද ධම්ම විනය කියලා කියන්නේ මෙන්න මේ කොටසටයි. ඊළඟට කියනවා අරියෝ වට්ටංගිකෝ මග්ගෝ උපලබ්බති. එහෙමනම් සුභද්‍ර මෙන්න මේ යම් ධර්ම විනයක යම් ශාසනයක ආර්ය උත්තමයන් වහන්සේලා අනුගමනය කරන මාර්ගයක් තියෙනවා. අන්නේ මාර්ගය මොකක්ද? ආර්ය ෂ්ටානික මාර්ගය කියන මේ උතුම් මාර්ගයයි. එතකොට මේ අරියෝ කියලා කියන්නේ කාටද? අරියෝ කියලා කියන්නේ එතකොට මේ සංසාර ගමන කෙලවර කරන්න ඒ ගමන් මාර්ගය යන උත්තමයන් වහන්සේලාට මේ සංසාර ගමන නවත්තනවා කියන එකෙන් කියන අදහස. ඒ වගේම උතුම් ශ්‍රේෂ්ඨ කියන අදහසක් තියෙනවා. එතකොට මේ ලෝකේ පහළ වුණ උත්තරීතර උත්තමයන් වහන්සේලාට අපි කියනවා ආර්යයන් වහන්සේලා. ඒක තමයි පාලියෙන් මේ අරියෝ කියලා කියන්නේ. එතකොට අරියෝ අට්ටංගිකෝ මග්ගෝ උපලබ්බති. එතකොට මේ ආර්යයන් වහන්සේලා ආර්ය උත්තමයන් වහන්සේලා ගමන් කරන මාර්ගයක් තියෙන එකට කියනවා ආර්ය ෂ්ටානික මාර්ගය කියන මේ උතුම් මාර්ගය. එතකොට මොකක්ද මේ ආර්ය ෂ්ටානික මාර්ගය කියන්නේ? ඒකේ තියෙනවා අංග 8ක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා මේ අංග 8ක් තියෙනවා. එතකොට මෙන්න මෙතන මේ සම්මා කියන වචනයක් තියෙනවා. ඒ මාර්ගං 8ෙම සම්මා කියන වචනේට අදහස් තුනක් තියෙනවා. යතාවක නීයානික කුසල කියලා. යතාවක කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම නිවරදී නිර්දෝෂී කියලා.
එවාගේම නීයානික කියලා කියන්නේ සැපයට පමුණුවනවා. එමත්නම් පමුණුවනවා කියන අදහස. මොකේද සැපයට යහපත පිණිස. කුසල කියලා කියන්නේ හැම වෙලාවෙම අකුසලයෙන් වළක්වනවා කියන එක. ඒ නිසා තමයි මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් මේ මාර්ගංගට ඒ ආකාරයෙන් විග්‍රහ වෙන්නේ. එතකොට අපි බලමු මේ මාර්ගංග 8 පිළිබඳව කොයි විදිහටද ඒක අපි තුල දියුණු කර ගන්න ඕනේ කියලා. එතකොට මේ සම්මා දිට්ඨි කියලා කියන්නේ මොකක්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. එහෙනම් දුක පිළිබඳව දැනගැනීමේ ඥාණය, සමුදය පිළිබඳව දැනගැනීමේ ඥාණය, නිරෝධය පිළිබඳව දැනගැනීමේ ඥාණය, මාර්ගය පිළිබඳව දැනගැනීමේ ඥාණය කියන මේ හතරට කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට මේ කාරණා හතරට අපි කියනවා තව නමක් චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය දැනගැනීම, ඥාණයෙන් විතව දැනගැනීම තමයි සම්මා දිට්ඨියටපත් වීම කියලා කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන එකට අපි සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය තේරුම දෙනවා යහපත් දැකීම, නිවැරදි දැකීම කියලා. ඒක යම් මට්ටමකට තේරුම් ගැනීම සඳහා දුන්න නිර්වචනයක්. නමුත් යථාර්ථය වටහා ගන්නකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනගැනීමේ නුවණට ඥාණයට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ තුර පෙන්නුම් කරනවා දුක කියන එක දුක පිරිසිඳ දැකිය යුතුය. සමුදය පහාණය කළ යුතුය. නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුය. මාර්ගය වැඩි යුතුය. එතකොට දුක පිරිසිඳ දැකිය යුතුය. එතකොට දුක කියන්නේ මොකක්ද අපිට? අපිට දුක එන්නේ හැම වෙලාවෙම ප්‍රිය දෙයකින්. ප්‍රිය දේවල් ආශ්‍රය කරන්න ගියාම දුකක් එනවා. එහෙම කියපුවාම ගැටලුවක් ඒක. ප්‍රිය දේවල් ආශ්‍රය කරන්න ගියාම අපිට දුකක් එන්නේ කොහමද? ප්‍රිය දේවල් අප්‍රිය දෙයක් බවට පත් වෙනකොට. ප්‍රිය දේවල් අප්‍රිය දේවල් වෙනවා කියන්නේ කොහමද? ප්‍රිය දෙයක් කැඩෙනවට, බිඳෙනවට, විනාශ වෙනවට, අහිමි වෙනවට අපි කැමති නැහැ. එහෙම වෙනකොට අපේ හිතට ලොකු දුකක් එනවා, මහා පෙලීමක් එනවා. ඇයි එහෙම උනේ? එහෙම වෙන්න හොඳ නැහැනි කියලා. අන්න එතන පෙන්නුම් කරනවා දුක කියන එක මේ ප්‍රිය භාවය තුල තමයි මේ තියෙන්නේ. ප්‍රිය මధుර ස්වභාවයෙන් අපි යමක් පිළිබඳව ඇසුරු කරන්න ගියා නම් අන්න දුක උරුම කරගත්තා වෙනවා. දැන් කල්පනා කරලා බලන්න ප්‍රිය මధుර ස්වභාවයෙන් ආශ්‍රය කරන්න ගිය හැම දෙයකින්ම తాවකාලිකව අපිට සෝයක් ලැබෙනවා. ඒක සදාකාලික නෑ. නමුත් මේ ප්‍රිය මధుර ස්වභාවයෙන් ඇසුරු කරපු දේ ටික වෙලාවක්, ටික දවසක්, කාලයක් යනකොට ඒක අපිට දුකක් බවට පත් වෙනවා. ඒ ප්‍රිය මధుර ස්වභාවයේ යමකට බැඳුන යම්සේද ඒ ආකාරයෙන්ම අපිට දුකක් හට ගන්නවා. හරියට කොයි වගේද? කඩේකට යන ඇඳුමක් ගන්න. ඇඳුමක් ගන්න කඩේට ගියාට පස්සේ අපි කඩේ ගිහින් රෙදි කඩේට ගිහිල්ලා ඇඳුමක අපි දකින්නේ හොඳ පැත්ත. ඒකේ මිලකුත් ගහලා තියෙනවා. ඒකේ බලලා අපේ හිතට දැක්කම මේක ලස්සන ඇඳුමක්. අන්න ලස්සනයි කියලා අපි හිතින් ප්‍රිය මధుර ස්වභාවයෙන් බැඳුනා. මැදිලේකේ දාතිද වටිනාකමත් අපි සාධාරණීකරණය කළ ඇඳුම අරන් එනවා. එතකොට මේ ඇඳුම අරන් එනකොට කවදාවත් හිතුවද ඒ ඇඳුමත් එක්ක අපි ගේනවා තව දෙයක් ඒකේ අනිත් පැත්තේ කන පිට පැත්ත. අපි හැම වෙලාවෙම හොඳ පැත්ත අඳිනවා, කන පිට අඳින්න කැමති නෑ. කන පිට ඇඳද්දොත් අපිට හැමෝම හිනා වෙනවා, ලැජ්ජාවටපත් වෙනවා. එතකොට එහෙමනම් අර ප්‍රිය විදිහට අපි දකින්නේ හොඳ පිට පැත්ත. අන්න එහෙමනම් ඒ හොඳත් එක්ක මැදිලා තියෙනවා අනිත් පැත්තෙන් අර දුක. ඒ කියන්නේ අර ඇඳුමේ හොඳ පැත්තත් එක්කම කන පිට බැඳිලා තියෙනවා වගේ. අන්නේ වගේ තමයි මේ දුක කියන එක හැම වෙලාවෙම ප්‍රිය දේවල් ඔස්සේම එනවා. ඒ නිසා තමයි දුක කියන එක විග්‍රහ කරන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පිංචාන ලැබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදාන කන්දා දුක්ඛා කියලා. එතකොට මේ ඉපදීම කියන එක නිසා දුක හට ගන්නවා. අපි මේ වයසට යනකොට ඒ නිසා දුක හට ගන්නවා. ලෙඩ දුක් හට ගන්නකොට දුක හට ගන්නවා. කවුරු හරි මරණයට පත් වෙනකොට දුක හට ගන්නවා. ප්‍රිය දේවල් වෙන් වෙනකොට දුක හට ගන්නවා. අප්‍රිය දේවල් හා එකතු වෙනකොට දුක හට ගන්නවා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයේම මේ දුකක් කියලා එතන දේශනා වෙනවා. එහෙමනම් අපි මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ පස්පොළ පිනවන්න යනකොට ඒ තුල අපිට රූප, ශබ්ද, ගන්ධ ආදී වශයෙන් අපි ඇසුරු කරන්න යනකොට ප්‍රිය මధుර ස්වභාවයෙන් අවසානයේ මහා දුකක් හට ගන්නවා. අන්නේ හට ගන්න දුක ප්‍රිය භාවයේ නිසයි කියන එක නුවණින් දකිනකොට යාට පහළ වෙනවා දුක්ඛේ ඥානං කියලා. එහෙමනම් දුක පිරිසිඳ දැක්කා කියලා කියන්නේ ඒකයි.
ඊළඟට කියනවා සමුදය පහානය කළ යුතේ. අන්න සමුදය දුකට හේතුව එක පහ කලන්න ඕන, ප්‍රහාණය කරන්න ඕනි. එදකොට මේ දුක කියන එක දකිනකොට දුකට හේතුව අපිට පේනවා, නුවනට අපට ගෝචර වෙනවා. මොකක්ද දුකට හේතුව? එහෙනම් මේ තණ්හාවයි කියන එක අපි තේරුම් ගන්නවා. එහෙනම් දුකට හේතුව මේ තණ්හාවෙන් බැඳෙන එක. නැවත නැවතත් මිදීමේ බලාපොරොත්තුවෙන් මේ තණ්හා බැඳෙන, තණ්හාවෙන් බැඳීම. එතකොට මේ තණ්හාව ධර්මයේ තුල 108 වැදෑරුම් ආකාරයට හටගන්න විදිය දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ තණ්හාව කියන එක ප්‍රහාණය කළ යුතුයි, ඒක අත්හැර යුතුයි කියලා අපි නුවණින් දකිනකොට අන්න එතකොට සමුදය ඥානං කියන ඥානය පහළ වෙනවා. ඊළඟට නිරෝධේ ඥානං කියන්නේ මොකද්ද? එහෙනම් නිරෝධය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියනවා. එහෙනම් මේ නැවත නැවතත් උදා වෙන මේ දුක අපි නැති කළ යුතුයි කියනවා කියනවා. නැවත නැවතත් දුක උදා වෙන්නේ මොකක් නිසාද? එහෙමනම් මේ තණ්හාව නිසායි. එහෙමනම් මේ තණ්හාව කියන එක නැවත නැවතත් හිත තුළ උපදින එක අපි නිරුද්ධ කළ යුතුයි කියලා අපි ඒ නුවණින් දකිනකොට නිරෝධේ ඥානං කියන එක පහළ වෙනවා. ඊළඟට කියනවා හතරවෙනුවට මාර්ගයේ වැඩි යුතුයි. එහෙමනම් කුමන මාර්ගයේද වැඩි යුතුයි? යමක් යමක් නිසා අපිට දුක හට ගන්නවා නම් අන්නේ දුක හට ගන්න හේතුව තණ්හාව නම් ඒ තණ්හා උදා වීම නැවත නැවතත් උදා වීම අත්හළ යුතුයි නම් එහෙමනම් කුමක්ද කළ යුතුයි? ඒ දුක හට ගන්න හේතුව සඳහා යමක් කළ යුතුද? ඒ අත්හැරීම නොයල්ම මිදීම තමයි කළ යුත්තේ කියලා අපි නුවණින් දකිනකොට අපිට මාර්ගයේ ඥානය පහළ වෙන, මග්ගේ ඥානං කියන ඒ හතරවෙනි ඥාන දර්ශනී පහළ වෙනවා. එහෙමනම් ඒ මාර්ගය තමයි මේ උතුම් මාර්ය ස්ථානික මාර්ගය. එතකොට මෙන්න මේ විදිහට මේ ඥාන දර්ශන ඥාන හතර පහළ වෙනකොට තමන් නුවණින් දකිනකොට සමන් සම්මා දිට්ඨියටපත් වුණ කෙනෙක් වෙනවා. එහෙනම් එතනදී සම්මා දිට්ඨියටපත් වුණා කියලා කියන්නේ එයාට අර පූර්ණ වශයෙන් අර නිවැරදි දැක්ම, යහපත් දැක්ම, සංසාරයෙන් මිදීමේ දැක්ම කියන අන්නේ ඇහැ පහළ වුණා වෙනවා. හරියට අන්ධකාරයේ තියෙන තැනකට ආලෝකය දුන්නා වගේ. අවිද්‍යාව කියන අන්ධකාරයෙන් අපි අන්ධකාර වෙලා, අන්ධකාරයේ අතරමං වෙලා ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ මේ ධර්මාලෝකය කියන, මේ ප්‍රඥාලෝකය කියන මේ තුම් සඳහන් ආලෝකය දුන්නා. ඒ ආලෝකයට අනුව අපි එක නුවණින් දකිනකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපි දර්ශනඥාණයෙන් දකින, අපි නුවණින් දකිනවා. අන්න අවිද්‍ය අන්ධකාරයේ ප්‍රඥාලෝකයෙන් ලෝකේ දකිනවා. එතෙන් පටන් මේ කෙනා කටයුතු කරන්නේ යමක් අත්හැරීමට, නොයල්මට මිදීමට යමක් කළ යුතුද, ඒ දේ කරනවා, ඒ දේ හිතනවා, ඒ අනුව එයා මාර්ගයේ වැඩෙනවා. අන්න සම්මා දිට්ඨියේ නිවැරදිව පත් වුනහම තියෙන වාසිය. ඊළඟට සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියනවා ඊළඟ මාර්ගාංගේ. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. එතකොට කාමයන්ගේ නික්මීම, කාම සංකල්පනාවලින් නික්මීම, ඒ වගේම අන් අයට හිංසා පීඩා නොකර, ඒ වගේම නැත්තම් ගැටීම් මානසික මට්ටෙන් දුර වෙලා කරුණා මෛත්‍රියෙන් යුතුව කටයුතු කිරීම, අවිහිංසාව කියලා කියන්නේ සත්‍යයන් කෙරෙහි කරුණාවෙන් කටයුතු කිරීම. දැන් සම්මා දිට්ඨියට පත් වුණාට පස්සේ කෙනාට ස්වභාවයෙන් මේ කෙනාගේ මනසට එනවා මෙවැනි මේ අසාර ලෝකයක මේ සංසාර දුක් සහිත මේ සංසාර ගමනක් යනකොට මම මොකටද කාම සංකල්පනා ගැන හිතලා, මම මොකටද අනුන්ට තරහෙන් වෛරයෙන් කටයුතු කරලා, මම මොකටද අනුන්ට හිංසා කරලා ඒව නොකළ යුතුයි, එහෙම හිතනකොට යා ඒකෙන් වෙන්නීම සිද්ධ වෙනවා. අන්න අර සම්මා කියන තැනදී නිර්දෝෂී නිවැරදි කියන එකත්, සැපයට පමුණු නිවනට පමුණුනවා කියන එකත්, අකුසලයේ වැළකීම කියන එකත් එතන සිද්ධ වෙනවා. සම්මා දිට්ඨියට පත් වීමත් එක්කම සිද්ධ වෙන ඊළඟ කාරණේ. ඊළඟට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචාව. එහෙමනම් සම්මා වාචාව කියන්නේ මොකද්ද? වචනී සංවරභාවය. එහෙමනම් මෙවැනි අසාර ලෝකයක, මෙවැනි දුක් සහිත සංසාර ගමනක යනකොට ඇයි මං අනුන්ව බොරුවෙන් රවට්ටන්නේ? ඇයි බොරු කේලාම් කියලා අනුන්ව ભેද බින්න කරන්නේ? ඇයි පරුස වචනෙන් අනුන්ව ඉඳ හිංසා කරන්නේ? ඇයි හිස් වචන වැඩක් නැති පලාප දොඩන්නේ? ඔය විදියෙන් හිතලා කටයුතු කරනකොට එයා ඒ වගේන් වැළකීම නිසා යාට සම්මා වාචාව කියන යාගේ වචනේ සංවර භාවය ගොඩ නැගෙනවා. ඊළඟට සම්මා කම්මන්තේ කියලා කියන්නේ මොකක්ද? කයින් කරන වැරදි වලින් වැළකීම. කයින් කරන වැරදි තුනක් තියෙනවා: සත්තු මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනය. මෙන්න මේවා ගේන් වැළකීම කියන එක සිද්ධ වෙනවා මෙවැනි අසාර ලෝකයක දුක් සහිත සංසාර ගමනක් යන මම මොකටද සත්තු මරන්නේ? මොකටද මම හොරකම් කරන්නේ? මොකටද මම වැරදි කාම සේවනය දෙන්නේ? ඔහු දිහට මනසට එනකොට යා ඒවායින් දුරස් වීම කියන දේ සිද්ධ වෙනවා.
ඒක තමා සම්මා කම්මන්තය. ඊළඟට සම්මා ආජීවය කියලා කියන්නේ මොකද්ද? ඒකතකොට එයාගේ ආජීවය ජීවත් වෙන වැඩපිළිවෙල එයාගේ ධර්මානුකූල වෙනවා. එහෙමනම් එයා කොහොමද ජීවත් වෙන වැඩපිළිවෙල? ජීවත් වීම පින සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය යෙදෙන ඒ දේවල් සිද්ධ කරන්නේ නැහැ. ජීවත් වීම පින මස් මාංශ වෙලදාම් කිරීම, ඒ වගේම අවියාවිද වෙනස වෙලදාම් කිරීම, වසවිස වෙලදාම් කිරීම, මෙන්න මේ දේවල් කරන්නේ නැහැ. දැහැමින් සෙමින් යමක් උපයාගෙන ධර්මානුකූල දිවි පැවැත්තකට යොමු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉන් මෙහා තමන් කරන රැම් කටයුත්තක් තියෙන රැකියාවක් කරනවා. අන්නේ රැකියාවටත් බොහොම ගෞරවාන්විතව කීකරුව, ඒ වගේම අවංකව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. අර බොරු කියලා, ඒ වගේම එහෙම් මෙහෙම් අර බාගට වැඩ කරලා එහෙම කරන්නේ නැහැ. නිවැරදි විදිහට යා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒක තමයි යාගේ සම්මා ආජීවය. ඊළඟට සම්මා වායාමය කියන්නේ මොකක්ද? හැම වෙලාවෙම යා උත්සාහ දරන්නේ යාගෙන් වෙච්ච යම් අකුසල කර්මයක් නම් ඒව නැවත සිද්ධ නොවෙන්න කටයුතු කරනවා. නොකල අකුසල කර්මයා දන්නවා, ඒව කවදාවත් නොකර ඉන්න උත්සාහ දරනවා. කළ කුසල කර්ම නැවත නැවතත් එයා මෙනෙහි කරනවා. ඒ වගේම නොකල කුසල කර්ම නැවත නැවතත් කරන්න එයා උත්සුක වෙනවා. එහෙමනම් හැම වෙලාවෙම කළ යුත්ත නොකළ යුත්ත තේරුම් අරගෙන හැම වෙලාවෙම නොකළ යුත්තෙන් වෙන් වෙලා කළ යුත්තම පමනක් කරමින් තමන්ගේ නිවන් මගම යන්න එයා උත්සාහය වීරිය දරනවා. ඒක තමයි සම්මා වායාම. ඊළඟට සම්මා සතිය කියපුවාම එයාගේ නිවැරදි සිහි නුවණ. එහෙනම් එතකොට සිහි නුවණින් කටයුතු කරනවා. එයාට එතකොට කය පිළිබඳව සිහි නුවණ තියෙනවා. එයාට පහළ වෙන දුක් දොම්නස් පිළිබඳව, හිතේ පහළ වෙන වේදනාවන් පිළිබඳව, සුඛ දුක්ඛ ආදී වශයෙන් වේදනාවන් පිළිබඳව සිහි නුවණ තියෙනවා. ඒ වගේම හිතේ පහළ වෙන සිතුවිලි පරම්පරාව පිළිබඳව එයාට හොඳ සිහි කල්පනාවක් එනවා. මේ මට පහළ වුණේ ලෝභ හිතුවිල්ලක්. මේ මට පහළ වුණේ දේශ සහගත සිතුවිල්ලක්. මේ සහලුණේ මට මොහොමසාග සිතුවිල්ලක්. මේ පහලුණේ මට කුසල් සිතුවිල්ලක්, මේ අකුසල සිතුවිල්ලක් ආදී වශයෙන් යාන්ට පේනවා. එමනම් මේ මොහොතේදී එයා සම්මා සතිය කියන තැනදී කටයුතු කරන්නේ සතර සතිපට්ඨාණයෙන්. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මෙන්න මේ ආකාරයට සතර සතිපට්ඨාණයෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. සම්මා දිට්ඨියට පත් වෙනකොට එයාට ස්වභාවයෙන්ම මෙන්න මේ ඉතුරු මාර්ගහංගට ඒ මට්ටමට වැඩෙනවා. නැවත නැවත සම්මා දිට්ඨියෙන් එයා කටයුතු කරනකොට, නැවත නැවත නුවණින් මෙනෙහි කරනකොට ඉතුරු මාර්ගාංග පිළිබඳව බොහෝම හොඳින් මනසට ගැළපීලා ඇවිල්ලා එයා මාර්ගය වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අවසාන අංගය තමයි සම්මා සමාධිය. එතකොට හිතන් දැන් සම්මා දිට්ඨියට පත් වෙලා කරන කියන අකුසල් වලින් වැළකීගෙන වැළකීගෙන ස්වභාවයෙන්ම යනකොට හිත මොනතරම් සුද්ධ බවට පත් වෙනවද කියලා. අන්න ඒ නිසා යාගේ කුසල් හිතේ අරමුණ ගොඩාක් වෙලා පවත්වන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. හිත සමාධිමත් වෙනවා. අන්නේ සමාධිමත් හිතේ නැවත නැවතත් මේ ධර්මයේ මෙනෙහි කරනකොට හොඳින් ඥානාන්විතව හරි පැහැදිලි වේ දේවල් වැටහිලා එනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ මාර්ගාංග 8 බුදුරජාණන් වහන්සේ මේ අපිට දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ සම්මාදිටි සම්මා සංකප්පාදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් තුනකට වෙන් වෙනවා. ප්‍රඥා සීල සමාධි කියලා. එතකොට ප්‍රඥා සීල සමාධිය කියලා වෙන් වෙනකොට ඒක සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන කොටස ප්‍රඥාව කියන කොටසට. ඒ කියන්නේ ඒක නුවණින් හිතලා කරන්න ඕන කොටසක්. ඒ ටික කරනකොට ඊළඟට සීලය කියන කොටසට වැටෙනවා. ඊළඟට සම්මා වාචාවත්, සම්මා කම්මන්තයත්, සම්මා ආජීවයත් කියන මාර්ගාංග තුන. ඊළඟට සමාධි කියන කොටසට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කොටස් තුන එකතු වෙනවා. මෙන්න මේ ටික තමයි ප්‍රඥා සීල සමාධි, නැත්නම් සීල සමාධි ප්‍රඥා කියලත් ආයේ තව ආකාරයකින් බුද්ධ ශාසනය හඳුන්වන්නේ. ඊළඟට බුද්ධ අනුශාසනා බලන්න. බුද්ධ අනුශාසනාව තුලත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි තියෙන්නේ දේශනා කරලා. මොකද්ද බුද්ධ අනුශාසනාව? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. සබ්බ පාපස්ස අකරණං, සීලු පාපයන්ගෙන් වෙන් වෙන්න. එහෙමනම් මොකද්ද පාපයන්ගෙන් වෙන්වීම? සීලය කියන කොටසට අහු වෙනවා. ආර්ය අෂ්ටාංගික සම්මා වාචාව, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන. සබ්බ පාපස්සන කුසලස්ස උපසම්පදා, කුසල් දහමේ යෙදෙන්න. එතකොට ඊළඟට ඊළඟ මාර්ගාංග තුන මොකද්ද? ඒ තමයි එතන තියෙනවා ඊළඟට සම්මා වායාමයේ, සම්මා සතිය, සම්මා සමාධිය කියන එක. ඒ සීල ඊළඟට සමාධි කියන කොටසට. සචිත්ත පරියෝදපණං, තමන්ගේ හිත දමණය කරගන්න.
එතැන්ට සම්මාධිට්ටි සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක. ඒ තං බුද්ධාන ශාසනං බුද්ධ අනුශාසනාව යැයි කියනවා. එතට බලන්න ඒ ගාථාවනුත් බුදුරජාණන් වහන්සේ බුද්ධ අනුශාසනාව විදිහයටත් අපිට පෙන්ලතියෙන තව ක්‍රමයකින් මෙන්න මේ කියන ආර්යෂ්ඨානික මාර්ගයයි. එහෙමනම් අපි අනුගමනය කළ යුත්තයව පිළිපැදිය යුතු මාර්ගයේ තමයි මේ ආර්යෂ්ඨානික මාර්ගය. අන්න ඒක තමයි සුභද්‍ර පරිභාජකතුමාට බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී අරියෝ අට්ටංගිකෝ මංගෝප ලබ්බති කියලා දේශනා කළේ. ඊළඟට කියනවා ඉදේව සුබද්ද සමනෝ ඉද දුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්තෝ සමනෝ. එහෙනම් පළවෙනි ශ්‍රමණයන් වහන්සේ මෙහි පහළ වෙනවා. දෙවෙනි ශ්‍රමණයන් වහන්සේ පහළ වෙනවා. තුන්වෙනි ශ්‍රමණයන් වහන්සේ පහළ වෙනවා. හතරවෙනි ශ්‍රමණයන් වහන්සේ පහළ වෙනවා. එහෙනම් සම්මා දිට්ඨියට පත් වෙනකොටම නිවැරදි ආකාරයට චතුරාර්ය සත්‍ය ධර්මයේ ඥානාන්විත ඥානයෙන් දකිනකොට ඒ සම්මා දිට්ඨිය කියන තැනට පත් වෙන ලෝකෝත්තර භූමියේ පහළ වෙන පළවෙනි ආර්ය ශ්‍රමණයන් වහන්සේ පහළ වෙනවා. අපි ආර්ය ශ්‍රමණයන් වහන්සේට කියනවා සෝවාන් ආර්යයන් වහන්සේ කියලා. එහෙමනම් ඒ ශාසනයේ පහළ වෙන පළවෙනි ශ්‍රමණයන් වහන්සේ තමයි සෝවාන් ආර්යයන් වහන්සේ. සෝවාන් ඵලයට පත් වෙනකොට සතර අපා සෝවාන් ඵලයට පත් වෙනකොට දස සංයෝජන, ඒ කියන්නේ සත්‍ය සංසාර ගමනට යොමු කරන සංයෝජන ධර්ම වලින් එතරේ තුනක් අයින් වෙනවා. තුනක් ප්‍රහාණය වෙනවා. ඒ තමයි සක්කාය දිටිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන එතනදී ප්‍රහාණය වෙනවා. ඊළඟට මේ බුද්ධ ශාසනයේ ඊළඟ දෙවෙනි ශ්‍රමණයන් වහන්සේ තමයි ඊළඟ මාර්ගඵලලාභී ආරු උත්තමයන් වහන්සේ. ඒ තමයි සකුර්දාගාමි ආර්යයන් වහන්සේ. සකුර්දාගාමි ඵලයට පත් වෙන කාමරාග පටික කියන සංයෝජන ධර්ම දෙකේ යම් අට්ටමක් තුනී වීම සිද්ධ වෙනවා. ඊළඟට පහළ වෙන තුන්වෙනි ආර්යයන් වහන්සේ තමයි අනාගාමි ආර්යයන් වහන්සේ. අනාගාමි ඵලයට පත් වෙනකොට සංයෝජන ධර්ම වල අර කාමරාගයත් පටිගයත් කියන සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම පහාණය වීම සිද්ධ වෙනවා. එතකොට කාමරාග පටික කියන මේ සංයෝජන ධර්ම දෙක සකුර්දාගාම අනාගාමි කියන මාර්ගඵල දෙක තුලදී තමයි ප්‍රහාණය වීම සිද්ධ වෙන්නේ. ඊළඟට හතරවෙනි ශ්‍රමණයන් වහන්සේ තමයි රහතන් වහන්සේ. රහත් බවට පත් වෙනකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන සංයෝජන ධර්ම පහම ප්‍රහාණය වෙලා යනවා. එතකොට සීළු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා උන්වහන්සේ මේ සංසාර ගමන කෙලවර කරපු රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ඒ උතුම් මාර්ගය තියෙන නිසා මේ බුද්ධ ශාසනයට පමණක් පහළ වෙනවා මෙන්න මේ සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරිහත් කියන මේ මඟඵල සාක්ෂාත් කරගත්තු ආර්යයන් වහන්සේලා. අන්න ඒක තමයි ඉදේව සුබද් ඉදේව සමනෝ ඉද දුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්තෝ සමනෝ කියලා එතන දේශනා කළේ. ඊළඟට කියන අවසාන පදයේ සුඤ්ඤා පරප්පවාදා සමනෙහි අඤ්ඤේති. අන්නේ පරප්‍රවාදෝ ශාසනවල මෙන්න මේ කියන මාර්ගයේ ආරෂ්ඨානික මාර්ගයේ නැති නිසා මේ කියන මාර්ගඵලලාභීන්ගෙන් හිස් කියලා කියනවා. එතකොට ඒ කාලේ ඒ සුභද්‍ර පරිභ්‍රාජකතුමාත් පැවිදිලා හිටපු ඒ අන්නේ පරිභ්‍රාජක ශාසන වගේ තිබ්බා මක්කලි ගෝසාල අජිත කේස කම්බල කකුදු කච්චායන ආදී වශයෙන් නොඑකාකා ලබ්ධීගෙන කටයුතු කරපු අය. අන්න ඒ දේවල් වල ඒ ශාස්ත්‍රීය ශාසනවල මෙන්න මේ ආරෂ්ඨානික මාර්ගය කියන උතුම් මාර්ගය නැති නිසා මඟඵලලාභීන්ගෙන් හිස්. ඒ වගේම ඒ ඇත්ත හැමෝම මරණින් මත්තේ ගියේ දුගතියටයි. ඒ නිසා ඒ ශාස්ත්‍රීය ශාසනවල මේ ආර්යයන් වහන්සේලාගෙන් හිස් කියන එක බුදුරජාණන් වහන්සේ ඉවදාරනවා. මෙන්න මේ විදිහට මේ මාර්ගයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සුභද්‍ර පරිභාජකතුමාට දේශනා කරනකොට උන්වහන්සේට තේරුණා මේක තමයි නිවනට යන එකම මාර්ගය. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදීම මේ ධර්මය අවබෝධ කරගෙන රහත් බවට පත් වෙන්න ඕනේ කියලා උන්වහන්සේ කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථානයක් ඉල්ලගෙන ඒ අසලම ගසක් මුල භාවනා කරලා බුදුරජාණන් වහන්සේ පන්නිර්වාණයට පත් වෙන්නටත් කලින්ම අරිහත් ඵලයට පත් වුණා. එතකොට සුබද්ද මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී අවසානයේටම රහත් වුණ ආර්යයන් වහන්සේ බවට පත් වුණේ. එහෙමනම් ඒ උතුම් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කැටි කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ඒ පාඨයට අනුව තමයි අද මේ මොහොතේදී පින්වත් පිරිස වෙනුවෙන් අපි මේ ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුනේ. ඒ නිසා හැමෝම තමන්ගේ සිත තුළ අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ මේ ගෙවෙන තප්පරයක් පාසා මරණය කරා
පියාසර කරන මේ ජීවිතය තුළදී තමන්ට මේ උතුම් වූ සම්බුත් ශාසනය ලැබිලා එවගේම ධර්මයේ අහන්න අවශ්‍ය පරිසරයත් එවගේම මේ සඳහා සුදුසු ඥානයත් තමන්ට තියෙනවා. ඒ නිසා තම තමනුත් මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපාගෙන නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරලා මේ උතුම් වූ මාර්ගයේ වන මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ ගමන් කරලා තම තමන්ගේ ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්නට හැමදෙනාම අදිෂ්ඨාන තබා ගන්න ඕනේ. එහෙමනම් අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ ධර්මින් කටයුතු කරන ගාල්ල උඩලමත්ත ශාලිකාලීපිනෙහි පදිංචි සුදම් චමින්ද විපුල් සුමනසේකර මහත්මා, කල්පසංග සුමනසේකර මහත්මා, ලක්මාලි විසුකා සුමනසේකර මහත්මිය හා තුලානි ශාලිකා සුමනසේකර මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් එයගේ ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ ගාල්ල උඩලමත්ත ශාලිකා නිවසේ පදිංචිව සිට 2023 ජනවාරි 3 වෙනි දින පරලෝ සැපත් අදවන් අගෝස්තු 1 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන විපුලසිරි සුමනසේකර මහත්මාට සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කිරීමයි. එහෙමනම් ඒ අභාවයට පත්වෙන්ට දුනේ විපුලසිරි සුමනසේකර මහත්මා ප්‍රදාන කොට ඇති ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරන මේ පින්වත් සැමසු දෙනාගේ නමින් අභාවයට පත්වෙන්ට දුන යන්තා පරම්පරානුගත සතර වර්ගයක ඥාතිත මිත්‍රාදීන් වෙත්නම් ඒ හැම දෙනාම මේ සුළු පින්පෙත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමේ කුසල බලෙන් හැමෝගේම සසර ගමන සුවපත් භාවයට පත්වේවා. ප්‍රාර්ථනීය බොහෝදියකින් උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සුළු පින් කුසල් සාදු සිතින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වාගම සතරවරන් දෙවියන් ප්‍රදාන සිළු දිව්‍ය රාජ මණ්ඩලයේ සිළු පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දැහැමි රකවරණේ හැමෝටම නිරන්තරයෙන් අත්පත් වේවා. දෙවියෝ දමා නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වාගෙම ආශිර්වාද කිරීම වශයෙන් බලාපොරොත්තු වෙනවා විපුලසිරි සුමනසේකර මහත්මාගේ සුජීවත්ව සිටින බිරිඳවන LH ලියනගේ මෞතුමියට සහ දූදරුවන් ඇතුළු මුණුමුරු මුණුවිරියන් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝාය සම්පතා තෙරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඒ සුජීවත්වන මෞතුමිය පරිවාර කොට ඇති මේ සීලුම දූදරුවන්ටත් එවගේ මේ අවස්ථාවට සහසම්බන්ධ වෙලා සිටින්නා පවුලේ සීලුම ඥාතිත මිත්‍රාදී හැම දෙනාටමත් මේ උතුම් වූ පුණ්‍ය ශක්තියන්ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසෙත්වා, දීර්ඝාය සම්පත් සැලසෙත්වා, කායික මානසික සුවපත් වේවා. සැමසු දෙනාගේම සීලු සම්‍යක් ප්‍රාර්ථනාවන් පූර්ණ භාවයට පත් වේවා. අවසානයේ හැමෝටම ප්‍රාර්ථනීය බොහෝදියකින් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්නට මෙයත් ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාම දුන්පත් කරගනිමු. ඒ වාගම දුදුල මාධ්‍යාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන පූජ්‍යපාද නම කියන්ට අවසර මාලිගාවිල අස්සජී ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, ඒ වගේම දේශකයාණන් වහන්සේටත්, දුදුල කාර්ය මණ්ඩලයටත්, නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝකවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්වත් සැමසිල් දෙනාටමත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සද්ධර්ම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වා කියලා හැම දෙනාම ඒ ආකාරයෙන් ප්‍රාර්ථනා කරන ඒ ප්‍රාර්ථනාවත් ඒ ආකාරයෙන් සිද්ධ වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනාම දුන්පත් කරගනිමු. අවසාන වශයෙන් මේ උතුම් ධර්ම ශ්‍රවණ ලාභී පින්වත් පිරිසටත් දේශනා පැවැත්වීම ආදී වශයෙන්ද, දේශනාව ශ්‍රවණී කිරීම ආදී වශයෙන්ද ජනිත කරගත් මේ සකල පුණ්‍ය සම්භාරය නැවත නැවතත් හැමෝටම උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාම දුන්පත් කරගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒතාවතා චයම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදම් සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා, සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා, සම්බේ සන්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා, ආකාසන්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං, චිරන් රංකන්තු දේශනං, චිරන් රංකන්තු ශාවකං, චිරන් රංකන්තු මං පරන්ති.
ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොන් යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්කයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. ආශිර්වාද කරන වැඳගනිමු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්බන්ති සංඝ සම්බන්ති මේමච අතෝ නිම්බාන සම්බන්ති. ඉමිනාතේ සමිංජතු. සාධු සාධු සාධු. සදහවතුනි, මෙතෙක් වෙලා අපේ ජීවිතාර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කර ගැනීමට ඒ උතුම් ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප රැස් කරගන් ලද මේ උතුම් කුසල ශක්තිය අනුභවයේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂී සම්පත්තිය සැලසේවායි අපි සාදු නාදයක් දී ප්‍රාර්ථනා කරමු. එලෙසම අද දායකත්වයේ දරුවා වූ ගාල්ල උඩලමත්ත චාලිකා නිවසේ පදිංචි සුදම් චමින්ද විපුල් සුමනසේකර මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටමත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත ධර්ම දේශනාව මෙතකින් මාවට පත්වෙනවා. තවත් මෙවැනි ධර්ම දේශනයකින් ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්න ඔබ සෑම දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින්.